සාමකාමී රටක් ඇති කළා සෑම කෙනෙකුටම සෝදිසි කරන්නේ නැතුව තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නැතුව හැම රැස්වීමකට සහභාගී වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇති කරා. අපි දන්නවා තමුන්නාන්සේලාගේ ආර්ථිකය ඉහළට ගන්නට නම් අපිට ආර්ථික හොඳ සැලැස්මක් තියෙන්නට ඕනේ. පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. කෘෂි කර්මාන්තය තවමත් අපේ රටේ 3/1 ජනතාවක් එයින් යැපෙනවා. නමුත් මේ පළාත්වල වැඩියෙන්ම ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා. ඒ වගේම අපි ඉදිරියේදී අපේ ආර්ථික සැලැස්ම තුළ කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. අනෙකුත් භෝග වේවා, එළවලු වේවා මේ සෑම එකකින්ම සුරක්ෂිත විය යුතුයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.